Hi friends, Rome with Nils channel එකෙන් මම අදත් ඔයාලට අලුත්ම අලුත් වටිනා වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයාලා මගේ channel එක subscribe කරලා ඉන්න ඕන. එතකොට මම upload කරන හැම වීඩියෝ එකක්ම ඔයගලන්ට බලන්න පුළුවන්. ඔන්න එහෙනම් මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරානේ අපිට මැද පෙරදිග රටකට ප්‍රයිවට් වීසා එකක් ගන්න ඕන නම් අපි මොනවද ඒ රටට යවන්න ඕනේ ડોකියුමන්ට් එතකොට කොහොමද කාගේ මාර්ගයෙන්ද ඒක ලබා ගන්න කියලා අමතක නම් කලින් තියෙන වීඩියෝ එකට ගිහිල්ලා චුට්ටක් බලලා ඉන්න. අන්න ඒ විදිහට ડોකියුමන්ට් සේරම අපි ඊමේල් කරාට පස්සේ අපිට හම්බෙන වීසා එක දැකලා තියෙනවද ඔයාලා? මම ඉතින් දැන් ආවේ අන්නේ ඔරිජිනල් වීසා එකයි ඒ වගේම ඒකත් එක්ක අපිට හම්බෙන ඔරිජිනල් ඇග්‍රීමන්ට් එකයි කොයි වගේද කියලා ඔයාලට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එකේ මම මේ විදිහට ලබාගත්ත වීසා එකකුයි ඇග්‍රීමන්ට් එකකුයි තියෙනවා. එතකොට මේ වීසා එකේ උඩින්ම එන්ට්‍රි වීසා කියලා ගහලා තියෙනවා. මේ වීසා එක වළංගු වන්නේ මාස 3ක කාලයක් විතරයි. ඒ වගේම ඒ රටට ගියාට පස්සේ එහෙදි අපිව මෙඩිකල් කරලා මේ මෙඩිකල් එකෙන් පස්සේ අපිට ඔරිජිනල් වීසා එක අපේ પાස්පෝර්ට් එකට ගහනවා. ඒ වගේම අපිට එහි රටේ ඩෙන්ටි කාඩ් එකත් ලබා දෙනවා. ඉතින් මේ තියෙන වීසා එකේ ඔයාගේ නම, ඒ වගේම ඔයාගේ પાස්පෝර්ට් අංකය, වළංගු වීසා කාලය, කවදද නිකුත් කළේ, කවදද ඒක එක්ස්පයර් වෙන්නේ මේ වගේ දේවල් ඇතුළත් වෙනවා. ඒ වගේම මෙන්න මේ ඔරිජිනල් සීල් එකත් මේ වීසා එකේ අඩංගු වෙනවා. මේ තියෙන්නේ අපිට ඒත් සමග ලැබෙන කොන්ත්‍රාත් එක. ඒ කොන්ත්‍රාත් එකේ ඔයාලට හම්බෙන පඩිය, ඒ වගේම ඔයාලට හම්බෙන පහසුකම්, නවාතැන් දෙනවද, කෑම බීම දෙනවද, ඇඳුම් පැළඳුම් දෙනවද, ඒ වගේම තවත් ඒගොල්ලන්ගෙන් අපිට ලැබෙන බොහෝ දයක් වගේම අපෙන් ඒගොල්ලන්ට විය යුතු දේවලු මේ ඇග්‍රීමන්ට් එකේ සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම මේ ඇග්‍රීමන්ට් එකේ ඔබව ලබා ගන්නා තැනැත්තාගේ ලිපිනය වගේම ඔබේ ලිපිනයත් සඳහන් වෙනවා. ඉතින් ඔබට ඔබගේ නිවසට අදාළ ලිපිනය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ ඇග්‍රීමන්ට් එකේ පිටිපස්සේ තියෙනවා ඒ ඔබ සේවය කරන්න යන ස්ථානයේ ලිපිනය. ඒ වගේම තමයි අපිට මේ වීසා එකයි ඇග්‍රීමන්ට් එකයි දෙකම හම්බුණාට පස්සේ ඊගාව අපිට ඕන වෙන්නේ පොලිස් රිපෝට් එක. මේක තමයි පොලිස් වාර්තාව කියන්නේ. අපි ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා අපේ පොලිස් වාර්තාවක් ඉල්ලුවාම අපිට රුපියල් 800ක මුදලක් ගෙවලා රිසිට් පතක් ඒගොල්ලෝ නිකුත් කරනවා. අන්නේ නිකුත් කරන රිසිට් පත තමයි මේ කහපාටට තියෙන්නේ. ඉතින් ඔයා යන්න ඕන රට ගැන කියලා එයාලගෙන් පොලිස් වාර්තාව ඉල්ලුවාම ඒගොල්ලෝ අපිට පොලිස් වාර්තාවක් ලබා දෙනවා. මේ පොලිස් වාර්තාව අනිවාර්යෙන්ම ෆොරින් මිනිස්ට්‍රි එකේ සහතික කරගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ ෆොරින් මිනිස්ට්‍රි එකේ මේ පොලිස් සහතිකේ සහතික කර ගැනීම සඳහා අපි ලබාගත් අපොයින්ට්මන්ට් එක. එතකොට මේ අපොයින්ට්මන්ට් එක දාන්න තියෙන්නේ ඔන්ලයින්. ඉතින් මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක දානකොට e-channeling කියන සේවය අපිට ලබා ගන්න පුළුවන්. Google එකට ගිහිල්ලා e-channeling කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට ඊට යටින් වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි රෙජිස්ටර් වුණාට පස්සේ අපිට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඊගාව වීඩියෝ එකකින් මම අනිවාර්යෙන්ම අපි කොහොමද ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්නේ, මේ පොලිස් වාර්තාවක් හෝ වෙනත් සහතික පත්‍රයක් ෆොරින් මිනිස්ට්‍රි එකේ සහතික කර ගැනීමට යන මාතෘකාවට මම වීඩියෝ එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් දැන් ඔයාලට අද මම කියලා දුන්නා මොකද්ද ඔරිජිනල් වීසා එකක් කියන්නේ, ඒ වගේම කොයි වගේද ඇග්‍රීමන්ට් එකක් තියෙන්නේ, ඒ වගේම මේ දෙක ගත්තට පස්සේ අපි ඊගාවට ගන්න ඕනේ ડોකියුමන්ට් එක මොකක්ද, අන්න ඒ වගේ දේවල් ගොඩක් මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔගලන්ට ගොඩාක් වැදගත් වෙයි කියලා. එහෙනම් ඊගාව වීඩියෝ එකෙන් කොහොමද අපි පොලිස් වාර්තාවක් ෆොරින් මිනිස්ට්‍රි එකේ සහතික කරගන්නේ කියලා මම හරියටම කියලා දෙනවා. ඒ වගේම රස්තියාදුවක් නැතුව ඒ වැඩ ටික කරගන්න හැටිත් මම e-channeling එකක් දාගන්න විදිහත් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලගේ වැඩ ටික ඉතා සාර්ථකව කරගන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක්.